විශිෂ්ටත්වයේ තහවුරු කළ එකම කිරිසන් නාමයෙන් ලෙස පියෝඩේල් රනින් පිතුම් ලැබුව වගයි. මේ වැට් රෙජිස්ට්‍රේෂන් කළ යුත්තේ කුමන කාර්යයක නිරත සිටින අයද? සැපයුම් කරන අයගේ අවම පිළිපැතුම වාර්ෂිකව මිලියන 80කට වඩා වැඩි වෙන අවස්ථාවක වැට් එකට ලියාපදිංචි වෙන්න ඕනේ. නිදහස් සැපයුම් කරන අය වැට් එකට ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ. රෙස්ටෝරන්ට් එකකට අපි යනවා. අපේ කෑම කාලා බිල එනකොට ඒකේ වැට් කියලා වැටිලා ගාණක් එකතු වෙනවා. ඒක නිවැරදිව දේශීය ආදායමකට එනවයි කියලා කොහොමද සාතික කරගන්නේ? වැට් කියලා කොටසක් දානවා නම් අනිවාර්යෙන් වැට් ලියාපදිංචි සංඛ්‍යාවක් තියෙන්න ඕනේ යාට. හරි නෑ බිලේ තියෙනවා. මම බිලේ තියෙනවා. යාගේ මැෂින් එකේ ගහන්නේ. ඔව් හරි. එතකොට ටැක්ස් පේයර්ට පුළුවන් ඒක අඩු කරලා එහෙම පෙන්නන්න. මොකද මෙතන තියෙන self assessment basis අපි ඉන්න ඕනේ ඒ tax return එක බාර දීලා process කරලා audit එකකට යනකම්. එතකොට ටිකක් වෙලාව යනවා. එතකොට මිනිසුන්ගෙන් අය කරගෙන ඒක ඩිපාර්ට්මන්ට් එකට එවන්නේ නැහැ කියලා මම කියන්නේ. මේවර අයවැයට යෝජනාවක් ඉදිරිපත් කරේ වැට් බදු පරිපාලනයේදී අපිට ඒ දත්ත ලබා ගැනීම පහසු සඳහා point of sale machines use කරන එක මේ සැරේ proposal එක දුන්නා. ඔයාලට බැරි නම් මිනිසු දැනුවත් කරන්න. ඔබ වැට් එක ගෙවුවොත් bill එක WhatsApp එකක් කරගෙන ඔයාලට unit එකක් දාලා. ඒ වගේ එකක් කළොත් ඉබේම වැඩේ හරියයි. මේ රටේ සියලුම ජනතාව දුක් විඳින මේ ප්‍රශ්නේ හින්දා නේ අත්ත කතාව. අපි මේ මේක ජාලේ වැඩි කරගත්තොත් මේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්නෙත් ඉවරයි සේරම ඉවරනේ. සම්පූර්ණ හිඟබදු ආදායම 2022 දෙසැම්බර් 31 වෙනිදාට බිලියන 904ක් තියෙනවා. 2023 ජූනි 30 වෙනිදා වෙනකොට ඒක බිලියන 943ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලන් මේ කාලය ඇතුළත කපා හැරීමක් සිදු කරලා තිනවා තවත් බිලියන 35ක්. බිලියන 904යි මේ අවුරුද්ද මුල තිබුණේ. එතකොට දැන් බිලියන 943 වෙලා තියෙනවා. ඉන්කම් ටැක්ස් වලට වෙනමම උසාවියකින් නඩු අහන්න ඕන. මොකද මේ අවුරුදු 5 යනකොට ඔය ටැක්ස් ගෙවන අය තවත් ලූප් හෝල් එකක් හොයා ගන්නවා රින්ගන්න. ඒතර මේකෙන් තමයි මම හිතන්නේ ගොඩක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ නඩු කියාගෙන යන කොටසකුත් ඉන්නවා මේ ටැක්ස් ගෙවන්න නැතුව. දැන් හුඟක් දැන් මේ දවස්වල අපි ඊගබදු සම්බන්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නකොට දැන් හුඟක් ව්‍යාපාරික වෙනවා. ඇවිල්ලා දැන් අපි බැංක් සීස් කරනවා. බැංක් සීස් කරපුවා අනිවාර්යෙන් ඒගොල්ලෝ වෙනවා. මොකද සියල්ලම ඒගොල්ලෝගේ ඔපරේෂන්ස් නවතින නිසා. ඒ අය කියන්නේ ඇත්තටම පහුගිය මේ අර්බුදයේ කාලේ සමහර අය වැටුප් ගෙවලා තියෙන්නේ. ඒ වගේ වැට් වගේ එකතු කරපේවා. දැන් මේ අය අතර මේක අතේ නෑ ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි කියනවා දැන් තියෙන ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කමිට්මන්ට් එකක් හැටියට ගෙවන්න කියලා. අපි ගෙවලා ඊට පස්සේ අපි තව උපරිම මාස 18කට කාලයකටත්ව ඉන්ස්ටෝල්මන්ට් වලින් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න කාලය දෙනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.